මේ මොහොත වෙනකොට අපේ પરම්පරාවල හැම දිනෙකම මූණ දුන්න බරපතලම කේදවාචකයේ තමයි අපි මූණ දීලා තියෙන්නේ. ඉසා ආර්ථික අර්බුදයක් ඉන්නියලට සෞඛ්‍යමය අර්බුදයක් සමාජ අර්බුදයක් ඒ ආකාරයට සමස්තේම අර්බුදයකට ගමන් කරලා තියෙන්නේ. මේ විත්තිකරුවෝ සකකරුවෝ කවුදයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපේ ආණ්ඩුවක් විදිහට අපි මේ ප්‍රශ්නේ බේරගන්න මේ ජනතාව මුදව ගන්න රට බේරා ගන්න කළ හැකි උපරිම දේවල් කරලා තියෙනවා. අපි හන්දාවට රූපවාහිනි නාලිකාවට දාලා බලපුවම හැමෝම විවේචනය කරනවා. හැබැයි විවේචකෝ හිටියට පරිත්‍යාගයක් කරන කෙනෙක්වත් ඒ පැත්තට හැබැයි විසුමක් දෙන්න පුළුවන් කෙනෙක්වත් මට නම් පේන්නේ නැහැ. කොහොමදත් මෙවැනි අවස්ථාවක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවල විවිධ කාලවල විවිධ අර්බුදවලදී ඛේදවාචකවලදී මේ රටේ මිනිස්සු පරිත්‍යාග කළ දෙන අනන්තවා. උදාහරණයක් විදිහට සුනාමි. දැන් මේ මොහොතේදී මම කැමති ආරම්භයක් විදිහට මගේ මේ මාසයේ වැටුපෙන් භාගයක් අඩු කරගන්න. ඒ භාගය මම කොවිඩ් අර්බුදවල කියලා එකක් තියලා එකට දෙනවා. කොහමරි මම පඩියෙන් භාගයයි නැත්නම් පඩියක් ගෙවන්න දීමනා වලින් භාගයයි මම අරගන්නේ පරිත්‍යාගයක්. මොකද අපි විවේචකව විතරක් වෙලා අපි උපදේශකව විතරක් වෙලා අපි ප්‍රශ්නේ කොටස් කරුවෝ විදියට අපිට මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. ජනතාව කීවත් ඒක තමයි. අපිට විවේචනය කරන්න පුළුවන්. අවමාන පාස් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ අපි කොටස් කරුවෝ. අපි සියලු දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතුද කියලා. ඒ නිසා ආරම්භයක් විදියට මම මගේ වැටුපෙන් භාගයක් මගේ දීමනාවලින් භාගයක් ලබා දෙනවා. Breaking.lk okay.